ඇමරිකා එක්සත් ජනපදයේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය විසින් යෝජිත ගිවිසුම පිළිබඳව ඇති කරලා තියෙන පදනම් විරහිත තාමත්ම අසත්‍ය ප්‍රචාර. මම දැක්ක සමහර උගත්තයි කියන අය ගිහිල්ලා කියනවා රට දෙකට තුනට කැඩෙන්න රට හරහා කොළඹ ඉඳන් තිරිකුණාමලයට වැටක් ගහන්න යන අය මේ ආණ්ඩුව. තව සමහරු කියනවා ඒ වැට ඇතුලේ තියෙන කොරිඩෝවට ඇමරිකා එක්සත් ජනපදයේ හමුදා ගොඩ බස්සන්න යන අය. ඒ හමුදාව අපේ තරුණ කාන්තාවන් දූෂණය කරමින් යන්න ඉඩ තියෙනවා ඉදිරි කාලේ. මේවා ඉතාම නින්දිත පදනම් විරහිත ප්‍රකාශ. මේ ක්‍රියාවලිය ආරම්භ වුණේ වසර 2000. එහි ප්‍රධාන අරමුණ වුණේ ලංකාවට ජාතික භෞතික සැලසුමක් විධිමත් අධ්‍යයනයකින් පස්සේ ඇති කර ගැනීම. ඒ අනුව පළවෙනි ජාතික භෞතික සැලසුම 2008 වර්ෂයේදී ඒ සඳහා අවශ්‍ය කරන පසුබිම පදනම එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ වුණා. ඒ ක්‍රියාවලිය අවසානයේ එතුමාගේ නමින් එවකට ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව භාරව හිටපු ගරු විමල් වීරවංශ අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් 2011 වර්ෂයේදී මේ ජාතික භෞතික සැලසුම ගැසට් කළා. ඒක රටේ නීතියක් බවට පත් කළා. දැන් මේ මාධ්‍යවල දැනට දොඩන අවමාන අසත්‍ය ප්‍රචාර අනුව මෙන්න වැටක් ගහන්න යනවා අය රට කෑලි පහකට කඩන්න යනවා කියලා එහෙම කවදාකවත් ඒ කාලේ කවුරුවක් කිව්වේ නැහැ. මොකද එච්චර මුග්ධ දේශපාලනයක් මේ රටේ නොතිබිච්ච නිසා. රට ඇතුලේ වෙච්ච ක්‍රියාදාම කිසිම විදේශිකයෙක් මේකට සම්බන්ධ වෙලා නැහැ. රටේ විවිධ ක්ෂේත්‍රවල විද්‍යාඥයින් විශේෂඥයින් ක්‍රියාදරයින් 3000කට අධික ප්‍රමාණයක් අපි රට පුරාම ගිහිල්ලා මේකට සම්බන්ධ කරගත්තා. ඒ නිසා මේක මේ ඇමරිකානු ඒජන්තයෝ විසින් හදපු CIA මර උගුලක් එහෙම නෙවෙයි. රටේ සියලුම රාජ්‍ය ආයතනවලට මෙමගින් මාර්ගෝපදේශයක් ලැබෙනවා ඉදිරි කාලයේ සංවර්ධනයේ කටයුතු සඳහා. ඒ නිසා අපි දැන්වත් ඉල්ලා හිටිනවා විවිධ පිරිස්වලින් තමන් නොදන්නා කරුණු ගැන, අනුන්ගෙන් අසාගත් කරුණු ගැන කතා කරන්න නැතුව, අසත්‍ය පදනම් කරගෙන ජනතාව බයවද්දන මාධ්‍ය පැසිස්ට්වාදයක නියැලෙන්නේ නැතුව මේ විද්‍යාත්මක කරුණු පිළිබඳව අපි ඕනම වෙලාවක සංවාදයට ලෑස්ති. මම දැක්කා සමහර ඇත්තන් ප්‍රකාශ කරනවා මේ මගින් රටේ ඉඩම් අක්කර 12 ලක්ෂයක් පර්චස් එක රුපියල් 180 ගානේ විකුණන්න සැලසුම් කරලා තියෙනවා ඇමරිකාවට. මේවට කියන්න තියෙන්නේ ඇත්තටම සම්ම ප්‍රලාපවලට අමතරව මේවා පට්ටපල් බොරු බව. මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් එකේ යුසුම වෙබ් අඩවියේ තියෙනවා. ඒක පසුගියදා මුදල් ඇමතිතුමා වෙබ් අඩවියට නිකුත් කළා. මම බොහොම පැහැදිලිව මේ අවස්ථාවේ කියනවා පර්චස් එක රුපියල් 180 ගානේ විකුණනවාය, ඒ සඳහා මේ ගිවිසුම ගහලාය ආණ්ඩුව කියන අයට ඒ ගිවිසුමේ එවැනි එක වගන්තියක් හෝ ඊළඟ 24 පැයේ පෙන්වන්න කියලා.